වැඩිපුර මැරෙන්න පුළුවන් කොරෝනා නිසාද මේ වුණ නිසාද පර්යේෂණ මගින් තහවුරු කරගත් කරුණු පමණක් ඔබ වෙත ගෙන එන රිසර්ච් පත්‍රයේ විශේෂාංගය සමගයි නැවතත් ඔබ මේ එක්වෙන්න. මැයි මාසයේ අවසානයත් එක්කම තෙත් කලාපය ආශ්‍රිතව ඇති වී තිබෙන වර්ෂාපතන තත්ත්වය නිසා මේ කොරෝනාව අස්සේම මීවුන ඉතා වේගින් පැතිරෙන්නට පටන් ගන්නවා. ඉතින් මම ඔබ හමුවට එන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මීවුන පර්යේෂණ ඒකකයේ. ඔබට පසකින් පේනවා මේ වන විටත් විවිධ වූ මීවුන පිළිබඳ පර්යේෂණ මේ පර්යේෂණාගාරය තුළ සිද්ධ වෙනවා. ඉතා දැඩි වැසි සමයේ මීවුන හිස ඇසවීම, මීවුන වසංගත තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මෙවර විශේෂත්වය තමයි අපි කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්නකොට වෙනත් රෝගාබාධයක් නැත්තම් මීවුන තත්ත්වයක් ඇති වුණොත් අපි රෝහලට යෑමට මැලිකමක් දක්වනවා. ඒ නිසා කොරෝනාව ගැන හිතන ගමන්ම මේ රෝගී තත්ත්වයන් ගැනත් හිතීම ඉතාමත්ම වැදගත්. මම ඔබට කලින් සඳහන් කරා වගේම මීවුන ගැන වුණත් මං සඳහන් කරන්නේ පර්යේෂණ මගින් තහවුරු කරගත් කරුණු පමණයි. පළමුවෙන් අපි බලමු මීවුන හැදෙන්නේ කාගෙන්ද, මීයන්ගෙම පමණක්ද කියලා. අපි අතර තියෙන වැරදි මතයක් තමයි මීවුන හැදෙන්නේ මීයන්ගෙම පමණක් කියන එක. මීයන්, ගවයන්, මීගවයන්, එළුවන්, ඌරන් අපිට හැදෙන්න අවදානමක් නැති වුණත් සීල්, මත්සීන්, ඩොල්ෆින් වගේ සත්තුන්ගේ මුත්‍රාවල පවා මේ මීවුන රෝගකාරකයේ අඩංගු වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා. ඉතින් රෝගය අපිට හැදෙන්න පුළුවන් මේ කිසියම් වූ සත්වයෙක්ගේ මුත්‍රාත් එක්ක මේ මීවුන බැක්ටීරියාව පරිසරයට මුදාහැරියගෙන් පස්සේ අපේ ශරීරයේ තියෙන තුවාලයකින් නැත්නම් ඇස්වලින් නැත්නම් කටෙන් මේ වගේ තැනකින් මීවුන බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විද්‍යාඥයින් කියන පරිදි ශරීරයට විසබීජ ඇතුල් වෙලා දින 14ක් ඇතුළත කාල සීමාවේදී අපිට රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. මීළඟට අපි දැනගන්න ඕනේ කරුණු තමයි අපිට මීවුන හැදිලද නැද්ද කියලා අපි දැනගන්නේ කොහොමද කියලා. මේක හරිම බැරෑරුම් කාර්යයක්. වෛද්‍යවරයෙකුට පවා මීවුන හරියටම වෙන් කරලා අඳුන ගන්න අමාරුයි පර්යේෂණවල උදව්වක් නැතුව. ඔබට තද වුණත් එක්ක මස්පිඬු වේදනාව දැඩි ලෙස දැනෙනවා නම් ඔබේ ශරීරයට ඉතා දැඩි අපහසුතාවයක් දැනෙනවා නම් මේ රෝගී තත්ත්වය මීවුන වෙන්න පුළුවන්. මීවුන සඳහා වන අවදානම් සාධක මොනවාද? මීවුන සඳහා වන අවදානම් සාධක තමයි සාමාන්‍යයෙන් මීවුන බැක්ටීරියාව සත්තුන්ගෙන් එළියට ගියාගෙන් පස්සේ විශේෂයෙන්ම තෙත පස් සහ මඩ තත්ත්වයන් තියෙන පරිසරයක ටික කාලයක් ජීවත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කුඹුරවල, වගුරු බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වෙන නම් මේ ගංවතුරවල පවා මේ මීවුන රෝගකාරකය පවතින්න පුළුවන්. විද්‍යාඥයින් අලුතෙන්ම මතපල කරන දෙයක් තමයි මේ තෙත් පරිසරවල ඊතරම්ම කාලයක් මේක ජීවත් වෙන්න බෑ කියන එක. එවිට වැසි සමයේදී වෙන්න පුළුවන් නරකම දේ තමයි කැලෑවල් වල නැත්තම් මේ සතුන් බහුලව ගැවසෙන තැන් වලට ගංවතුර වගේ තත්ත්වයක් ආවකින් පස්සේ ඒ වතුරත් එක්ක මීවුන බැක්ටීරියාව පරිසරයට මුදාහරින්නට පුළුවන්. මීවුන නිසා වෙන්න පුළුවන් බරපතලම දේවල් තමයි සාමාන්‍යයෙන් අපි ඩෙංගුන, කොරෝනා වගේ දේවල් බහුලවම කතාව බහට ලක්වන නිසා මීවුන අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. නමුත් මීවුන නිසා අපේ හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ වූ බොහෝ අවයව වලට බලපාන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මොළයේ ඇතිවන මිනින්ජයිටිස්, එන්සෙෆලයිටිස් තත්ත්වය, හදවතේ ඇතිවන මයෝකාඩයිටිස් තත්ත්වය, අක්මාව, වකුගඩු, ප්ලීහාව, පිත්තාශය වැනි විවිධ වූ ශරීරයේ අවයව වලට මේ රෝගකාරකය නිසා හානි වෙන්නට පුළුවන්. අවසානයේ විවිධ වූ ඉන්ද්‍රියන් අඩපණ වෙලා මරණය ඇති වෙන්නටත් පුළුවන්. අපි මොහොතකට සංසන්දනය කළොත් ඩෙංගු වුණ රෝගීන් 10 දෙනෙක් නිසා ඇතිවන මරණ ප්‍රමාණය සහ මීවුන රෝගීන් 10 දෙනෙක් නිසා ඇතිවන මරණ ප්‍රමාණය අපිට පහසුවෙන් අඳුනා ගන්නට පුළුවන් මීවුන ඉතාමත්ම භයානක තත්ත්වයක් කියලා. ඉතින් මීවුන වළක්වා ගැනීම සඳහා ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද? වසංගත රෝග ඒකකය පවසන විදිහට ඔබ පළමුව කළ යුත්තේ ඔබ මඩට බහිනවා නම් නැත්නම් මේ අවදානම් සාධකයකට තෙත් පස් තියෙන නැත්නම් මඩ සහිත පරිසරයකට ගංවතුරකට නිරාවරණය වෙනවා නම් ඔබ සතියකට වරක් ගන්න ඩොක්සිසයික්ලින් කියන ඖෂධයෙන් මිලිග්‍රෑම් 200ක් ඔබ සතියකට වරක් ලබා ගත යුතුයි. ඔබ ගොවිතැන් කරන කෙනෙක් නම් ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200 පෙත්ත මේ කාල සීමාව පුරාවටම ලබා ගැනීම වැදගත්. මිලිග්‍රෑම් 100 පෙති දෙකක් වෙන්නත් පුළුවන්, මිලිග්‍රෑම් 200 පෙති එකක් වෙන්නත් පුළුවන්. ඔබ මතක තබා ගත යුතු දේ තමයි මේ ඔබ ලබා ගත යුත්තේ මිලිග්‍රෑම් 200ක් සතියකට වරක්. මීළඟට ඉතාමත්ම වැදගත් දේ තමයි ඔබ මේ පෙත්ත ලබාගත් පමණින් ඔබ රෝගයෙන් ආරක්ෂිතද කියන. 2010 වර්ෂයේදී පළ වූ කොක්රේන් රිවියු එකක් නැත්තම් මේ පර්යේෂණ
සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ තත්වයකින් තිබෙන එක්තරා පර්යේෂණයකින් පෙන්නලා දීලා තියෙනවා. ඔබ මේ ඩොක්සිසයික්ලින් ඖෂධය ලබාගත් පමණින් ඔබට විශේෂිත ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අපිට කරන්න වෙන දේවල් නැති නිසා අපි ඩොක්සිසයික්ලින් ඖෂධය ලබා ගන්නවා. ඔබට මේ ඖෂධය ලබා ගන්න පුළුවන් කොහෙන්ද? ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, එමත් නැත්නම් ළඟම ඉන්න වෛද්‍යවරයෙක්ගෙන් වුණත් ඔබට මේ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. ඔබ දැනගත යුතු දේ තමයි මේ ඖෂධය ලබාගත් නිසා ඔබ සම්පූර්ණයෙන්ම මියුනෙන් ආරක්ෂිතයි කියලා හිතලා ගෙදරටම වෙලා හිටියොත් ඔබට මියුන නිසා ඇතිවන අතුරු ආබාධ වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඔබ මඩ නැත්තම් තෙත්පස් නැත්තම් ගම් වතුර වගේ තත්වයකට පසුගිය සති දෙක ඇතුළත මුහුණ දීලා තියෙනවා නම් ඔබ ඖෂධය ලබා ගත්තත් නැතත් වෛද්‍යවරයෙක් හමුවීම ඉතාමත්ම වැදගත් වෙනවා මියුනද නැද්ද කියලා ඔබේ රෝගය තහවුරු කරගන්නට. කොරෝනා අවදානමේදී වුණ ඔබට කුමුරු වැඩ කිරීමට ගොවිතැන් කටයුතු වල නිරත වීමට සම්පූර්ණයෙන්ම අවස්ථාව සලසා දීලා තියෙනවා. ඉතින් ඔබ දැනගත දෙයක් තමයි ගොවිතැන් වැඩ කරනකොට මියුන අවදානම ඉතාමත්ම ඉහළ නිසා ඔබ ගොවිතැන් කරන කෙනෙක් නම් මේ රෝග ලක්ෂණ තද වුණත් එක්ක ඇඟපතේ වේදනාව ඇති වුණොත් ඔබ වෛද්‍යවරයෙක් හමුවට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. නැවතත් මතක් කරන්නේ මියුන වැළැක්වීමේ ප්‍රතිකාර ලබා ගත්තත් නැතත් ඔබ වෛද්‍යවරයෙක් හමුවට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම වගකීමෙන් යුතුව කටයුතු කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට ඔබේ වගකීමක් තියෙනවා. ඔබේ පවුලේ කෙනෙක් නැත්නම් ඔබේ හිතවතෙක් ගොවිතැන් වැඩ මේ වගේ දේවල් සමග යෙදී සිටිනවා නම් ඔවුන්ටත් මේ පණිවිඩය ඉතාමත් වැදගත් නිසා ඔවුනුත් දැනුවත් කරන්න මියුන වළක්වා ගැනීම සඳහා. ඒ වගේම අනවශ්‍ය දේවල් වලට අපි එළියට බහින්න නැතුව කොරෝනා වලින් පරිස්සම් වෙලා ඉන්නවා වගේම කොරෝනා හින්දා අපි රෝහලකට යන්නට බය වෙලා ඉන්න නිසාම අනවශ්‍ය ලෙස ගම් වතුරට මඩට ඔබට අවශ්‍ය නැත්නම් ඒ වගේ වැලකිලා සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මියුන පර්යේෂණ ඒකකයේ ඉඳලා මම ඔබට උපදෙස් දෙනවා. තවත් මෙවන් කාලීන තොරතුරු පර්යේෂණ වලින් තහවුරු කරගත් තොරතුරු ඔබ හමු වෙත බීමේ බලාපොරොත්තු වෙමි. අද රිසර්ච් පත්‍රයෙන් සමුගන්නවා ඔබට බෙහෙවින් ස්තුතියි.